ඒට පෙරත් මෙවැනි සිදුවීම් නොතිබුණායි කියලා කාටවත් කියන්න බෑ. තිබුණා. හැබැයි අද ඊට වඩා පාතාල කල්ලි වලින් සිදුවන සිදුවීම් පිළිබඳව චෝදනාව ආණ්ඩුවට එනවනේ. එතකොට UNP කාලේ මෙහෙම එකක් තිබුණ නිසා මේක සාධාරණයි, සාධාරණීකරණය කරන්න කියලා කියනවනම් කොයිතරම් වැරද්දක්ද කියලා මම අහන්නේ. පාතාල කල්ලිය කොයි කාලේ තිබුණත් වැරදි. අපි කියන්නේ කටුවන ඝාතන සිද්ධිය සැහැල්ලුවෙන් සලකන්න එපා. දේශපාලන සාකච්ඡාවකට එන්න පැනලා වෙඩි තිබ්බේ. ඇයි මේ මේක මේකට විරුද්ධව ක්‍රියා කරන මේ බලයක් අපි ගොඩනගන්න ක්‍රියා කරන්නේ නැත්තේ? ඒ නිසා මේකේ සාධාරණත්වය ආණ්ඩුව බලාපොරොත්තු වෙන එකක් මම කියන්න ඕනේ. දැන් ආණ්ඩුවේ සාධාරණත්වයේ පිළිබඳ විශ්වාසනීයත්වය අද බිඳ වැටලා තිබෙනවා. ඒක ඇත්ත කතාව. ඇතුළේ ඉන්න කිසි දේශපාලන පක්ෂයකට ඇස්කම් පේන්නේ නැහැ. අද හෙළුවුරුමේට පේනවද කියලා බලන්න මේ කරන අසාධාරණකම්. කැෂිනෝ 50 සම්මත කරනකොට ධර්ම රාජ්‍යයක් ගොඩනගන්න යන හෙළුවුරුමේ පාර්ලිමේන්තුව ඇතුළේ නිශ්ශබ්දව ඉන්නවා. බාර අරිනකොට ඒවට අනුබල දෙනවා. ඉතින් අනිත් දේශපාලන පක්ෂත් එහෙමයි. පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ආණ්ඩුවත් එක්ක ඉන්න හැම දේශපාලන පක්ෂයක්ම ඒ තත්ත්වයට වැටිලා අර ඒ අයගේ තත්ත්වය බේරගන්න ගෞරවය බේරගන්න එළියට ඇවිල්ලා අපි මේකට විරුද්ධයි කියලා ඇතුළට ගිහිල්ලා ඡන්දේ දෙනවා. ආණ්ඩුවේ මැතිවරණ බොහෝම උද්දාමයෙන් කතා කරේ අපේ රටේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වී නිෂ්පාදනය තියෙන එක සහල් වලින් අතිරික්තයක් හැදිලා මේ සහල් අතිරික්තේ පිටරට විකුණනවා කියලා තමයි කිව්වේ කියලා 6 මාසයක් යන ඉස්සර වෙලා වී ගොවිතැන් කරන විශාලම ප්‍රදේශයේ ගොවිතැන් විනාශ වෙනවා. දැන් මේකෙන් වෙන්නේ ලබන කන්නේ වගා සිදු නොකිරීම නිසා රටේ මහා විශාල සහල් හිගයක් ඇති වෙන එක. උතුරු නැගෙනහිර පළාතත් එක්කම ගත්තාම අතිරික්තේ නෙවෙයි මහා විශාල හිගයක් ඇති වෙනවා. සමහරු හාල් පිටරට පටවන්න